ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ ලොව විශාලතම හමුදා සමාජිකයන් සංඛ්‍යාවක් සිටින හොඳම රටවල් 10 මොනවද කියලා. මේ මුළු හමුදා සමාජිකයන් සංඛ්‍යාව ගණනය කරලා තියෙන්නේ ඒ රටවල සිටින ක්‍රියාකාරී හමුදා සමාජිකයන් ගණන, මුළු සංචිත හමුදා සමාජිකයන් ගණන සහ පැරමිලිටරි හමුදාවේ එකතුවක් විදිහට. මේ එකතුවට ගුවන් හමුදා සමාජිකයන් සහ නාවික හමුදා සමාජිකයන් ගණනයට අරගෙන නැහැ. ඉතින් අද වීඩියෝ එකේදී මේ විශාලතම හමුදාවන් හිමි රටවල් වල මිලිටරි බජට් එක, එහෙම නැත්නම් වාර්ෂික යුද පිරිවැය, දළදේශීය නිෂ්පාදිතය, ඒක පුත්තර ආදායම වගේ කාරණා ගැනත් කතා කරනවා. එහෙනම් යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන ගමන් channel එක subscribe කරලා bell එකටත් පොඩි තට්ටුවක් දාගෙන යමු. මේ ලොව විශාලතම හමුදා සමාජිකයන් සංඛ්‍යාවක් සිටින හොඳම රටවල් 10. අංක 10. උතුරු කොරියාව. ලෝක යුද සේනගත කිරීම වල 36 වෙනි ස්ථානයේ රැඳී ඉන්න උතුරු කොරියාව ලෝ විශාලතම හමුදාවන් සහිත රටවල් ලයිස්තුවේ 10 තැන රැඳී ඉන්නවා. උතුරු කොරියාවට 19,80,000ක මුළු හමුදාවක් සිටිනවා. ඒ හමුදාව අතරට 13,20,000ක ක්‍රියාකාරී හමුදා සමාජිකයන් ගණනකුත්, 560,000ක සංචිත හමුදා පිරිසකුත් සහ 100,000ක පමණ පැරාමීටරි හමුදාවක් ඇතුළත් වෙනවා. ඊට අමතරව 110,000ක පමණ ගුවන් හමුදාවක් සහ 60,000ක නාවික හමුදා පිරිස බලයක් උතුරු කොරියාව සතු වෙනවා. උතුරු කොරියාව එරට දළදේශීය නිෂ්පාදිතය වන ඇමරිකන් ඩොලර් බිලියන 48.3න් බිලියන 3.5ක්ම වාර්ෂික යුද පිරිවැය ලෙස වෙන් කරනවා. 2023 වසරේ දත්ත අනුව එරට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 900ක් විතර වෙනවා. අංක 9. ඇමරිකා එක්සත් ජනපදය. ලොව ආර්ථිකය වගේම යුද ශක්තිය අතිනුත් බලවත්ම රට විදිහට සලකන්නේ ඇමරිකා එක්සත් ජනපදය. නමුත් ඔබ ඇතැම් විට විශ්වාස කරන එකකුත් නැහැ. ඇමරිකාව තමා ලෝ විශාලතම හමුදාවන් සහිත රටවල් අතර 9 වන තැන රැඳී ඉන්නේ. ඇමරිකාව සතුව 21,27,501 පමණ හමුදාවක් සිටිනවා. එම හමුදාව අතරට ක්‍රියාකාරී හමුදා සමාජිකයින් 13,28,000ක් සහ 799,500ක සංචිත හමුදාවක් ඇතුළත් වෙනවා. ඇමරිකාව සතුව කිසිදු පැරාමිලිටරි හමුදාවක් අඩංගු වෙන්නේ නැහැ. මීට අමතරව 701,319ක ගුවන් හමුදා බලයක් සහ 667,108ක නාවික හමුදා පිරිස් බලයක් ඇමරිකාව සතු වෙනවා. ඇමරිකාවේ දළදේශීය නිෂ්පාදිතය වන ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 28.78න් බිලියන 831.78ක්ම එරට වාර්ෂික යුද පිරිවැය ලෙස වෙන් කරනවා. මෙය ලොව විශාලතම යුද පිරිවැය ලෙසද සලකනවා. ඇමරිකන් පුරවැසියෙකුගේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 85,373ක් වෙනවා. අංක 8. යුක්‍රේනය. මේ වෙනකොට ඉතා දැවන්ත යුද්ධයකට මුහුණ දෙමින් සිටින යුක්‍රේනය තමා ලෝ විශාලතම හමුදාවන් සහිත රටවල් අතර 8 තැන රැඳී ඉන්නේ. ලෝක යුද සේනගත කිරීම් වල 18 ස්ථානයේ යුක්‍රේනය රැඳී සිටිනවා. යුක්‍රේනය සතුව 122ක පමණ හමුදා පිරිස් බලයක් ඉන්නවා. එම හමුදාවන් අතරට ක්‍රියාකාරී සෙබළුන් 109ක් සහ සංචිත සෙබළුන් 112ක් අඩංගු වෙනවා. ඊට අමතරව පැරාමිලිටරි හමුදාවන් 100ක් පමණ යුක්‍රේනය සතු වෙනවා. යුක්‍රේනයේ සතුව 35,000ක පමණ ගුවන් හමුදාවක් සහ 15,000ක පමණ නාවික හමුදාවක් සතු වෙනවා. යුක්‍රේනයේ වාර්ෂික දළදේශීය නිෂ්පාදිතය වන ඇමරිකන් ඩොලර් බිලියන 197.8න් බිලියන 42ක්ම එරට වාර්ෂික යුද පිරිවැය ලෙස වෙන් කරනවා. යුක්‍රේනයේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ලෙස ඇමරිකන් ඩොලර් 6,380ක් සඳහන් වෙනවා. අංක 7. තායිවානය. ලොව විශාලතම හමුදාවන් හිමි රටවල් අතර 7 තැන ඉන්නේ තායිවානය. ලෝක යුද සේනගත කිරීම් වල තායිවානය රැඳී ඉන්නේ 24 වන ස්ථානයේ. තායිවානයට 25,80,000ක පමණ විශාල හමුදාවක් පවතිනවා. එම හමුදාවට 215,000ක පමණ ක්‍රියාකාරී හමුදාවක් සහ 23,10,000ක සංචිත හමුදාවක් අඩංගු වෙනවා. මීට අමතරව 550,000ක පමණ පැරාමිලිටරි හමුදාවක්ද තායිවානය සතු වෙනවා. ඊට අමතරව 35,000ක පමණ ගුවන් හමුදාවක් සහ 40,000ක නාවික හමුදාවක් තායිවානයට හිමි වෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 791.61ක් වන තායිවාන ආර්ථිකයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 19.1ක් එරට වාර්ෂික යුද පිරිවැය ලෙස වෙන් කරනවා. තායිවානයේ ඒක පුත්‍යල ආදායම ඇමරිකන් ඩොලර් 35,129ක් වෙනවා. අංක 6. චීනය. ලොව යුද සේනගත කිරීම් වල 3 තැන රැඳී ඉන්න චීනය ලෝ විශාලතම හමුදාවන් හිමි රටවල් අතර රැඳී ඉන්නේ 6 වෙන තැන. 31,70,000ක පමණ විශාල හමුදා පිරිස් බලයක් චීනය සතු වෙනවා. එම හමුදා පිරිස් බලයට 20,35,000ක ක්‍රියාකාරී හමුදාවක්, 510,000ක සංචිත සෙබළුන් පිරිසක් සහ 625,000ක පැරාමිලිටරි හමුදාවක් අඩංගු වෙනවා. මීට අමතරව
ලක්ෂ 4ක ගුවන් හමුදාවක් සහ 380,000ක නාවික හමුදා පිරිස් බලයක් චීනය සතු වෙනවා. චීනයේ දළදේශීය නිෂ්පාදිතය වන ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 18.513 බිලියන 227ක්ම ඒ රට වාර්ෂික යුද පිරිවැය ලෙස වෙන් කරනවා. මේ ලොව දෙවැනි විශාලතම යුද පිරිවැය ලෙසද සලකනවා. චීනයේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 13,136ක් වෙනවා. අංක 5. රුසියාව. යුක්රේනය සමග ඉතා දැවන්ත යුද්ධයක් මෙහෙවන ලොව යුද සේනගත කිරීම්වල දෙවන තැන රැඳී ඉන්න රුසියාව ලොව විශාලතම හමුදාවන් හිමි රටවල් අතර පස්වන තැන රැඳී ඉන්නවා. ඒ 35,70,000ක හමුදා පිරිස් බලයකට හිමිකම් කියමින්. මේ 35,70,000ක හමුදා පිරිස් බලයට 13,20,000ක ක්‍රියාකාරී හමුදාවක්, 20,00,000ක සංචිත හමුදාවක් සහ 250,000ක පැරාමිලිටරි හමුදාවක් අඩංගු වෙනවා. මීට අමතරව 165,000ක ගුවන් හමුදාවක් සහ 160,000ක නාවික හමුදාවක් රුසියාව සතු වෙනවා. ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 2ක ආර්ථිකයකට හිමිකම් කියන රුසියාව ඉරට වාර්ෂික යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 109ක් වෙන් කරනවා. ඉරට ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 13,648ක් වෙනවා. අංක 4. දකුණු කොරියාව. ලොව විශාලතම හමුදාවන් හිමි රටවල් ලැයිස්තුවේ හතරවන තැන රැඳී ඉන්නේ දකුණු කොරියාව. දකුණු කොරියාව සතුව 38,20,000ක පමණ හමුදා පිරිස් බලයක් සතු වෙනවා. ඒ අතර 106ක ක්‍රියාකාරී හමුදාවක්, 31,00,000ක සංචිත හමුදාවක් සහ 120,000ක පැරාමිලිටරි හමුදාවක් අඩංගු වෙනවා. දකුණු කොරියාව සතුව 65,000ක ගුවන් හමුදාවක් සහ 70,000ක නාවික හමුදා පිරිස් බලයක්ද පවතිනවා. දකුණු කොරියාවේ වාර්ෂික ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 34,165ක් වෙනවා. ඉරට වාර්ෂික දළදේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 1.76ක් විතර වෙනවා. එම 1.76ක් වන දළදේශීය නිෂ්පාදිත අගයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 44.7ක් ඉරට වාර්ෂික යුද පිරිවැය ලෙස වෙන් කරනවා. අංක 3. ඉන්දියාව. ලෝක යුද සේනගත කිරීම්වල හතරවන ස්ථානයේ රැඳී සිටින ඉන්දියාව තමයි ලොව තුන්වන විශාලතම හමුදාවට හිමිකම් කියන්නේ. ඉන්දියාව සතුව 51,33,550ක විශාල හමුදාවක් පවතිනවා. එම හමුදාව අතරට 14,55,550ක ක්‍රියාකාරී හමුදාවක්, 11,55,000ක සංචිත හමුදාවක් සහ 25,27,000ක පැරාමිලිටරි හමුදාවක් අඩංගු වෙනවා. ඊට අමතරව 310,575ක ගුවන් හමුදාවක් සහ 142,252ක නාවික හමුදාවක්ද ඉන්දියාව සතු වෙනවා. ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 3.937ක විශාල ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව ඉරට වාර්ෂික යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 74ක මුදලක් වෙන් කරනවා. ඉන්දියාවේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 2,731ක් වෙනවා. අංක 2. වියට්නාමය. ලොව දෙවන විශාලතම හමුදාවට හිමිකම් කියන්නේ වියට්නාමය. වියට්නාමය ලෝක යුද ශ්‍රේණිගත කිරීම්වල රැඳී ඉන්නේ 22 ස්ථානයේ. වියට්නාමයට 58,50,000ක තරම් විශාල හමුදාවක් ඉන්නවා. ඒ හමුදාවට 106ක ක්‍රියාකාරී හමුදාවක් සහ 150ක පමණ සංචිත හමුදා පිරිසක් අඩංගු වෙනවා. ඒ වගේම 250,000ක පැරාමිලිටරි හමුදාවක්ද වියට්නාමය සතු වෙනවා. ඊට අමතරව 35,000ක ගුවන් හමුදාවක් සහ 50,000ක නාවික හමුදා පිරිස් බලයක්ද වියට්නාමය සතු වෙනවා. වියට්නාමයේ දළදේශීය නිෂ්පාදිතය වන ඇමරිකන් ඩොලර් බිලියන 466න් බිලියන 7.9ක්ම ඉරට වාර්ෂික යුද පිරිවැය ලෙස වෙන් කරනවා. වියට්නාමයේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4,623ක් වෙනවා. බංග්ලාදේශය. ඉතින් මේ නම් ඔබ පුදුමයට පත්වන තොරතුරක්. ලොව විශාලතම හමුදාවට හිමිකම් කියන්නේ දකුණු ආසියානු රටක් වෙන බංග්ලාදේශය. ලෝක යුද සේනගත කිරීම්වල 37වන ස්ථානයේ පසුවන බංග්ලාදේශයේ සතුව 69,63,000ක තරම් සුවිශාල හමුදාවක් පවතිනවා. ඒ හමුදාව අතරට ක්‍රියාකාරී හමුදා සාමාජිකයන් 163,000ක් සහ පැරාමිලිටරි හමුදාවන් 68,00,000ක් අඩංගු වෙනවා. ඊට අමතරව 17,400ක ගුවන් හමුදාවක් සහ 25,100ක නාවික හමුදා පිරිස් බලයක්ද බංග්ලාදේශයේ සතු වෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 455ක දළදේශීය නිෂ්පාදිතයකට හිමිකම් කියන බංග්ලාදේශයේ ඉරට දළදේශීය නිෂ්පාදිතයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 6.99ක් වාර්ෂික යුද පිරිවැය ලෙස වෙන් කරනවා. ඉරට ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 2,646ක් විතර වෙනවා. ඉතින් ඔය විදිහට තමයි ලෝ විශාලතම හමුදාවන් හිමි රටවල් 10 නම් වෙලා තියෙන්නේ. සමහර කාරණා විශ්වාස කරන්නත් බැරි තරම්. ඒත් ඔයාලටත් පුළුවන් ඉන්ටර්නෙට් එක භාවිතා කරලා මේ හැම දෙයක්ම ඇත්ත නැත්ත හොයලා බලන්න. හැමදාම වගේ වීඩියෝ එකේ අන්තිමට ශ්‍රී ලංකාව ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම්. ශ්‍රී ලංකාව සතුව වර්තමානයේ වන විට
436,000 හමුදා පිරිස් බලයක් පවතිනවා. එම හමුදා පිරිස් බලය අතරට ක්‍රියාකාරී හමුදා සාමාජිකයින් 346,000 සහ සංචිත යුද සෙබළු ලෙස 90,000 අඩංගු වෙනවා. ශ්‍රී ලංකාව සතුව පැරාමිලිටරි හමුදාවක් අඩංගු වෙන්නේ නැහැ. ඊට අමතරව ශ්‍රී ලංකාව සතුව 27,000 ගුවන් හමුදාවක් සහ 48,000 නාවික හමුදා පිරිස් බලයක් අඩංගු වෙනවා. 2023 වසර වන විට ශ්‍රී ලංකාවේ දරදේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 84.36ක් විතර වෙනවා. එම අගයෙන් බිලියන 1.29ක් වාර්ෂික යුද පිරිවැය ලෙස වෙන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3,828ක් විතර වෙනවා. එහෙනම් අද වීඩියෝ එක ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න යන්න. වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. ඔබට ජය.